අපි පසුගිය පාඩමේදී කතා කරා කාබ්‍රේටරි ලැසිදියුම් අවස්ථාවට එනකන් සහ කාබ්‍රේටරි තියෙන මූලික කොටස් ටික අපි කතා කරා කතා කරලා අපි ලැසිදියුම කියන තැනින් තමයි නතර කරේ අපි කතා කරා ඉදිරිදි කතා කරනවා කියලා ලැසිදියුම කොහොමද අපි මිශ්‍රණ සීරුමාරු යන්නේ ඔස්සේ සීරුමාරු කරන්නේ කොහොමද කියලා අපි නතර කරා අපි අද බලමු කාබ්‍රේටරිට සම්බන්ධ තවත් තියෙන අනිකුත් පද්ධති ඔයගොල්ලන්ට පේනවා ඇති ඔය රූප රාමුවේ තියෙනවා කාබ්‍රේටරියට සම්බන්ධ පද්ධති සියල්ලම මොහොතක් අපි වැළුවොත් මොනවද තියෙන පරිපද අපි මේනට කතා කළ අවසන් කරා අයිඩල් ස්පීඩ් සර්කිට් එක ඊළඟට තියෙනවා නෝමල් ස්පීඩ් සර්කිට් එක ඊට පස්සේ තියෙනවා හයි ස්පීඩ් සර්කිට් එක ඊට පස්සේ තියෙනවා හයි ස්පීඩ් ෆුල් පවර් සර්කිට් එක ඊට පස්සේ තියෙනවා ඇක්සලරේටර් පම්ප් සර්කිට් එක අවසානයේ තියෙනවා චෝක් සර්කිට් එක එහෙනම් අපිට දැන් කතා කරන්න තියෙන්නේ අද දෙවැනි අවස්ථාව මොකද්ද නෝමල් ස්පීඩ් නැත්නම් අපි කියනවා සාමාන්‍ය වේග අවස්ථාව දැන් මේ වෙනකොට ලැසිදියුම් පරිපථය ගැන හොඳ අදහසක් තියෙනවා අපි දන්නවා ලැසිදියුම් පද්ධතියට කොහොමද ඉන්දන එන්නේ කියලා දැන් අපි කතා කරන්නේ මේ අවස්ථාවෙන් පස්සේ රීදුරා ගමන් ආරම්භ කරන්න අවකර පාදිකයට යම් සුළු බරක් දෙන අවස්ථාව ඒ කියන්නේ මේ ත්‍රොටල් වෑල් එක නැත්නම් අවකරය විවෘත කරනවා සාමාන්‍යයෙන් අපි දන්නවා මේ වෑල් එක සම්බන්ධ වෙලා තියෙන ඍජුවම ඇක්සලරේටර් පාදිකයට කේබල් වෙන්න පුළුවන් ලීවර දඬු වෙන්න පුළුවන් ගොඩක් කාට තියෙන කේබල් එනම් මේක යම් ප්‍රමාණයක් විවෘත කරනවා අපි මේක ඇන්දොතින් ඒ වගේ විදිහට යම් ප්‍රමාණයක් විවෘත කළා මොකද්ද වෙලා තියෙන්නේ දෙපැත්ත ඉඩ වැඩි කරලා තියෙනවා එහෙනම් දැන් එන්ජිමට දියන වායු ප්‍රමාණය වැඩි වුණා හැබැයි මේ වැඩි වෙච්ච වායුවට මේ සැපෙයි මේ ඔස්සේම ඉන්ධන සපයන ක්‍රමයක් නැහැ. මොකද මේවා අපි පාලනය කරලා තියෙන්නේ. මේ ඇණයෙන් පාලනය කරලා තියෙන්නේ. මේවා වෙනස් වෙන්නේ නැහැ. කාලයත් එක්ක වෙනස් වුණොත් මිසක් ගෙවීම් ඔස්සේ වෙනස් වුණොත් මිසක් අවකරත් එක්ක සම්බන්ධයක් නැහැ. එහෙනම් මේ වායු වැඩි වීමට ඉන්ධන නොලැබුණොත් ඊට සරිලන ලෙස මොනවා වගේ දෙයක් වෙයිද? රීදුරා ඇක්සලරේටර් පැඩල් එක පාගනකොට වාහනේ තිබිච්ච එන්ජින් එකේ තිබිච්ච ස්මූත් බව නැති වෙලා එන්ජින් එක වේවුලන තත්ත්වයට පත් වෙනවා. වාහනේ දැන් ගියර් එකට දාලා මේ පටන් ගන්න යන්නේ. මොකද්ද වෙන්නේ වාහනේ? වාහනේ වේවුලනවා. එහෙමනම් ඇයි ප්‍රමාණවත් ඉන්ධන ලැබෙන්නේ නැහැ? එහෙමනම් අපි මේ අවස්ථාවට ගැලපෙන විදිහට ඉන්ධන ලබා දිය යුතුයි. කොහොමද ලබා දෙන්නේ? එහෙනම් ඒකට මෙහෙම ක්‍රමවේදයක් පාවිච්චි කරනවා. බලන්න මොකද කරන්න කියලා. මේ මිශ්‍රණයේ සපේන මෙන්න මේ අපි මේකට කියනවා සාමාන්‍යයෙන් පයිලට් එයා ඩ්‍රිලින් කියලා මෙන්න මේ ලයින් එකට මෙන්න මේකෙන් අපි සිදුරු කීපයක් විදිනවා ඉතා ළඟ ඉතාම සියුම් සිදුරු සාමාන්‍යයෙන් අපි කාබ්‍රේටරයක් ගලවලා මේක අවකරේ විවෘත කළ බැලුවොත් සමහරට කාබන් වගේ තියෙනවා නම් පේන්නෙත් නැහැ පිරිසිදු කරනකොට තමයි පේන්නේ අල්පේත්‍තිකින් අපි තුඩකින් ඇන්නට සමාන තරම් ඉතා පුංචි සිදුරු ළඟ ළඟ මිලිමීටර දෙකින් තුනේ ගැප් වලින් ළඟ ළඟ කීපයක් තියෙයි. එහෙමත් නැත්නම් සමහර ඒවා දිග ඉතා සියුම් මිලිමීටර 3-4 ක විතර පුංචි පැලුමක් තියෙනත් පුළුවන්. දැන් බලමු මොකද වෙන්නේ කියලා. දැන් අවකරයේ මේ අවස්ථාවෙ ඉඳන් දැන් වැඩ කරද්දී දැන් අඩු පීඩනේ තියෙන මිත්‍රිම් පල්ලෙහා. එහෙනම් මේ අඩු පීඩනේ බලපානවා මේ සිදුරු වලට. මොනවද වෙන්නේ එහෙනම්? මේවෙන් ඇදෙන ගමන්ම මේ ලයින් ඔස්සේ ඉන්ධන ඇදෙනවා. දැන් ඉන්ධන ඇදෙනවා. දැන් මේක මේ මට්ටමේ ඉඳන් ඉහළ යනකොට මෙතනින්. තව ටිකක් ඉද්දි මෙතනින්. තවත් විවෘත වෙනකොට මෙයා. එහෙනම් දැන් බලන්න අවකරේ විවෘත වෙන්න විවෘත වෙන්න පියවරෙන් පියවර මේ සිදුරු වලින් පළවෙනි සිදුර විවෘත වෙනකොට යාගේ. තව දුර ඇරෙනකොට දෙවෙනි එකෙන්. දැන් මේ අවස්ථාව යනකොට තුන්වෙනිකොත් ලෑස්ති. එතකොට ඉඳන් දැන් මාර්ග කීයකින් ඉඳගෙන එනවද 1 2 3 4 එහෙනම් අර වැඩි උණු වැඩියෙන් ගලපු වායුවට ඉන්ධන සපයලා තියෙනවා එහෙනම් අපි මේ අවස්ථාව මොකද්ද normal speed එහෙනම් හිතන්න යම් විදියකින් මේ සිදුරු બ્લોක් වුණොත් මොනවා වෙයිද මෙයා બ્લોක් වෙනවා කාලයක් තිස්සේ වැඩ කරද්දී කාබන් වලින් මේ සිදුරු මාර්ග අවහිර වෙනවා මොනවා වෙයිද ලැසිදියුම හොඳයි ස්ටාර්ට් කළාම බොහොම ස්මූත් එන්ජින් එක අවකරේ යන්තම් පෑගුවා වම් එන්ජින් එක වේවුලනවා. ඇයි ප්‍රමාණවත් ඉන්ධන
නොලැබෙන නිසා. එහෙනම් මේ පරිපථයත් ඉතා වැදගත්. අපි සාමාන්‍යයෙන් කාබ්‍රේටරයක් අලුත් වැඩියාවට ගැලෙවුවට පස්සේ අපි මේ සිදුරු ටික ගැනත් වැඩි අවධානයක් යොමු කළ යුතුයි. සාමාන්‍යයෙන් අපි අර ක්ලීන් කරන්න පාවිච්චි කරන ස්ප්‍රේ මොනහරි ලික්විඩ්ස් පාවිච්චි කරලා මේ සිදුරු මාර්ගයේ හරහා ලික්විඩ් එකක් ගලන්න සලස්සලා අපි මේ සිදුරු වලින් එනවද කියලා පරීක්ෂා කර බැලිය යුතුයි. සාමාන්‍යයෙන් මේ සිදුරු පරිශුද්ධ කරන්න අපි සාමාන්‍යයෙන් සමහරු නොයෙකුත් පාවිච්චි කරනවා බාහිරින් නොයෙකුත් කම්බි වගේ දේවල් හරි ඩේන්ජරස් වැල්ලාකත් එහෙම කරන්න ගියලා මේ සිදුරු වස්සේ ගියලා මේක කැඩලා හිර වුණොත් නැවත ගන්න ක්‍රමයක් නැහැ. හොඳම දේ තමයි පිරිසු කිරීම කාරක ඔස්සේම සුද්ධ කරන එක. ඒ නිසා ගොඩක් වැදගත් මේ පරිතර. ඒ නිසා අපි දැන් මේනකොට කතා කරා කාබ්‍රේටරේ පරිපථ දෙකක්. සාමාන්‍ය වේග අවස්ථාව සහ ලැසි දියුම් නැත්නම් අයිඩල් සර්කිට් එක. එහෙනම් අපි දැන් යනවා ඊළඟ මොහොතට අධික වේග අවස්ථාව. මොකක්ද අධික වේග අවස්ථාව කියන්නේ? අවකර වැල්ලය සාමාන්‍යයෙන් කාලක වගේ ඉඳන් භාගයක් වගේ දක්වා මෙන්න මේ වගේ අවස්ථාවක් දක්වා විවෘත කරන අවස්ථාව. අන්න දැන් අපි එනවා අර මුලින්ම පාඩම පටන් ගත්ත අවස්ථාවට. මේ වෙනකොට මේ දොර සැලකිත ප්‍රමාණයක් ඇරිච්ච නිසා පැහැදිලි වායු ප්‍රමාණයක් මේ ඔස්සේ ගලනවා. එහෙනම් දැන් වාකඩසල පැහැදිලි රික්තයක් තියෙනවා. පැහැදිලි අඩු පීඩනයක් තියෙනවා. මොන වෙයිද? එහෙමනම් මේ ප්‍රධාන මිශ්‍රණ බටේ ඔස්සේ අපි මේකට කියනවා විසර්ජන බටේ ඩිස්චාර්ජ් ටියුබ් එක ඔස්සේ මේ ගලා එන වායු ධාරාවට ඉන්ධන එකතු වෙනවා. සාමාන්‍යයෙන් අපි කියනවා අපිට පර්ස් එකට වාසි අවස්ථාව මේ ඉකොනොමික් රේන්ජ් එක මේ අවස්ථාව සාමාන්‍යයෙන් මේ අවස්ථාවට පෙට්‍රල් සැපේන්නේ මොන මාර්ගෙන්ද? ප්‍රධාන චංචු ඔස්සේ. අපි දැන් චංචු ගැන දන්නවා. එහෙනම් ප්‍රධාන චංචු ඔස්සේ පෙට්‍රල් ලැබෙනවා. මෙතෙන්දි කතා නොකරම බැරි පුංචි උපාංගයක් තියෙනවා මේ ලිඳක් වගේ එකක්. මේ ලිඳට අපි කියනවා ඉමල්ෂන් වෙල් කියලා. මෙන්න මේ කොටස. අපි කලින් කතා කළා මේක යූනලයක් කියලා. මේ යූනලේ මේ නලයට අපි කියනවා ඉමල්ෂන් වෙල්. ඇයි ඉමල්ෂන් වෙල් කියන්නේ? මෙන්න මේ බටේ ඔයගලට පේනවා ඇති මේ රූප රාමුවේ තියෙනවා පෙත්‍ර වලින් නිර්මාණය කරපු පොට සහිත බටයක්. ඒ බටේ තියෙනවා සිදුරු උඩින් දැන් පල්ලෙහාට. මම මේක තවදුරටත් මෙතන ඇඳුතින් ඔයගලට පේන මෙන්න මේ වගේ දෙයක්. සිදුරක් තියෙන්නේ මේ වගේ ටියුබ් එකක්. මේ ටියුබ් එකෙත් තනින් තන සිදුරු තියෙනවා. මම මෙතනින් කට දෙල පිඹුත් මොකද වෙන්නේ? මේ සිදුරු වලින් වායු වෙනවා. එහෙනම් මේ බටේ නම් අපි බස්සවල තියෙන්නේ ගිල්ලවල තියෙන්නේ මේ ඉමල්ෂන් වෙල් එකට ලිඳට. දැන් මේ වායුව මේ හරහා ඇදෙනකොට මේ වායුව යනකොට මේ වායුව මොකද වෙන්නේ? මේ සිදුරනොත් ඇතුළට යනවා. ගිහිල්ලා මේ සිදුරු වලින් එළියට වායු වෙනවා. එහෙමනම් දැන් නිකන් කල්පනා කරලා බලන්න මෙයා සක් කරලා අදින්නේ මොනවද? තනිකර ලික්විඩ් නෙමෙයි. ඇයි? මේ නලයේ සිදුරු වලින් බබල්ස් ඇවිල්ලා මේක ඇතුලේ දැන් ද්‍රවත් එක්ක වායු බුබුලු තියෙන්නේ. එහෙනම් මෙයා අදින්නේ මොනවද දැන්? ද්‍රවත් එක්ක වායු බුබුලු. එහෙනම් අපිට දකින්න ලැබෙන්නේ පීල් එකකින් වතුර වැක් කරනවා වගේ නෙමෙයි ස්ප්‍රේ එකක්. හරි ස්ප්‍රේ ගන්න එකකින් යනවා වගේ ස්ප්‍රේ එකක්. එහෙනම් ඒ නිර්මාණය කරේ මොනව නිසාද? මෙන්න මේ ඉමල්ෂන් ටියුබ් එක නිසා. එහෙනම් මේක හරි වැදගත්. මේ සිදුරු හරි වැදගත්. මේ සිදුරු ඔක්කොම වැදගත්. මේ ගැජට් එක නිසා ඉන්ධන අනවශ්‍ය සරුවීමක් වළක්වලා හොඳ මිශ්‍ර වීමක් ලබා ගන්න හැකියාව ලැබුණා. ඉතින් එහෙමනම් දැන් කල්පනා කරලා බලන්න යම් විදියකින් මේ සිදුරු බ්ලොක් වුණොත් මොනවා වෙයිද? වඩ රූප රාමුවේ තියෙන වෙන කොටසේ. ඒ කියන්නේ මේ උඩින් යන වායු ධාරාව වදින්නේ නැහැ. එහෙනම් මේක ඇතුලේ වායු නැහැ. එහෙනම් මෙයා සක් කරන්නේ මොනවද? කෙලින්ම ලික්විඩ්. එහෙනම් මිශ්‍රණයේ අතිශයින් සරුවයි. ඒ වගේ තමයි මේ සිදුරු බ්ලොක් වුණොත්. එතකොට මොකද මේ සිදුරු බ්ලොක් වුණොත් මේ හුළඟ එළියට එන්නේ නැහැ. වායුත් එක්ක එකතු වෙන්නේ නැහැ. එහෙනම් මේ කොටස ඉතාව දෙක. ඇතැම් මෝස්තර වලදී මෙතන තියෙන චංචුව. දැන් මෙතන චංචුව ලික්විඩ් පාලනය කරන එකක් නෙමෙයි. ඇයි එහෙම කියන්නේ? මේකින් එන්නේ වායුව. එහෙනම් වායුව තමයි නිවැරදි කරන්නේ. වායුව නිවැරදි කරනවා. අපි මොකද එහෙනම් කියන්නේ? එයා කරෙක්ෂන් ජෙට්. එහෙනම්
මේ ජෙට් එක මාරු කරන්න පුළුවන්. සමහර ඒවා බැහැ. සමහර ඒවා මාරු වෙන්නේ සම්පූර්ණ කොටස. එහෙනම් අපි ඊගෙන අවධානයක් යොමු කරන්න ඕන කාබ්‍රේටරයක් අලුත් වැඩියාව කරනකොට. එහෙමනම් මේක අවස්ථාව අපිට පැහැදිලි හොඳ මිශ්‍රණයක් හැදෙන්නේ අවකරයේ යම් ප්‍රමාණයක් විවෘත කරලා තියෙන්නේ සාමාන්‍යයෙන් වාහනයක් 70 80 වගේ වේගේ සාමාන්‍ය টপ ගියර් එකක අපි යනවනම් මේ වගේ අවස්ථාවකින් පෙට්‍රල් ඇදෙන්නේ ලොකු ලෝඩ් එකකින් නෙමෙයි කන්දක් නෙමෙයි කතා කරන්නේ සම් ෆ්ලැට් රෝඩ් එකක මේක පර්ස් එකට වාසි අවස්ථාව ඒ නිසා අපි වැඩි සැලකිල්ලක් දැක්විය යුතුයි එතකොට මේ සර්කිට් එක બ્લોක් වුණා කියන්නේ අයිඩ්ලිං නැති වෙනවද නැහැ නැති වෙන්නේ නෝමල් ස්පීඩ් නැති වෙනවද නැහැ ඒව තියෙනවා ස්ටාර්ට් වෙනවා යන්තම් පෑගුවම යනවා හැබැයි වැඩිපුර පෑගුවොත් වාහනේ ගොළු වෙනවා ඇයි ප්‍රධාන සැපුවීමේ මිශ්‍රණය එන්නේ නැහැ ඒ නිසා කාබ්‍රේටරේ තියෙන විශේෂත්වය තමයි සර්කිට් කීපයකින් සර්කිට් එකක් නැති වුණොත් අනිත් එක වැඩ කරනවා හැබැයි සමහර සර්කිට් තියෙනවා අපි උදාහරණයක් කියමු මේකේ මේන් ජෙට් එක બ્લોක් වුණා කියමුකෝ මේ මේන් ජෙට් එක બ્લોක් වුණොත් මේ හරහනේද බලන්නකෝ ලැසිදියුමට ලැබුණෙත් ඒකෙන් සාමාන්‍ය වේග අවස්ථාවට ලැබුණෙත් ඒකෙන් මේ ප්‍රධාන මිශ්‍රණ බටේට ලැබුණෙත් ඒකෙන් එහෙනම් මෙයා වැහුණා කියන්නේ එකකටවත් නැහැ ඒතර වාහනේ පණ ගන්නන්නත් බැ ඒ නිසා එහෙම අවස්ථාවල් තියෙනවා ඒතර අපිට දැන් මේ කාබ්‍රේටරිය ගැන ස්ට්‍රක්චර් එක මේක ඇතුළේ නිර්මාණය මේ සර්කිට් එක ගැන ඔලුවට ගත්ත කෙනෙකුට හරි ලේසි හිතන්න මේ වෙලා තියෙන මොන වගේ දෙයක්ද කියලා ඊළඟ පරිපතේ අධික වේග පූර්ණ බල පද්ධතිය අපි කියනවා හයි ස්පීඩ් ෆුල් පවර් සර්කිට් මම හිතුවත් මෙහෙම ප්‍රශ්නයක් මේ අවකරයේ කාලකින්නම් භාගට ඇරිලා මෙන්න මේ ප්‍රධාන මිශ්‍රණ බටයෙන් ඉන්ධන යන වෙලාවට මෙන්න මේ අයිඩල් මෙන්න මේ සර්කිට් වලින් පෙට්‍රල් ඇදෙන්නේ නැද්ද සම්පූර්ණයෙන් නතර වෙනවාද කියලා හෙව්වොත් මොකද දෙන උත්තරේ නෑ මේ වෙනුත් ඇදෙනවා හැබැයි අවකරයේ විවෘත වෙච්ච නිසා මේ ප්‍රදේශයේ පීඩනය දැන් උඩ ගිහිල්ලා තියෙනවා දැන් රික්තේ කොහෙද තියෙන්නේ මෙතන මොකද ඉස්සලා අවකරේ වැහිලා තියෙද්දි තමයි රික්තේ තිබුණේ අවකරෙන් පල්ලිය දැන් අවකරේ විවෘත වෙනකොට වායු වැදීම හොඳයි ඒ හින්දා මේ ප්‍රදේශයේ අවපීඩනය අඩුයි මං අර ඉස්සලා කිව්ව පොඩි වැඩක් මේ හරියෙන් සිදුරක් විදලා ලැසිදීුමේදී ඇඟිල්ල තියන්න පුළුවන් නම් හෝ මේ වගේ ප්‍රදේශයක තියෙන චූෂණ නල හමුවට සම්බන්ධ නලයක් අරගෙන ලැසිදීුමේදී එන්ජිම තියෙද්දි මං ඇඟිල්ල තිබ්බොත් මොකද දැනෙනවා කිව්වේ දැනෙනවා කිව්ව ඇඟිල්ල ඇදලා ගන්නවා හැබැයි අවකරයේ මෙන්න මේ මට්ටමට මෙතනින් මිශ්‍රණය දෙන මට්ටමට එනකොට ඕගොල්ලෝ ඊ පරිශ්‍රණයම නැවත කළොත් ඕගලන්ට දැනෙයි මේ ඇඟිල්ල කලින් තරම් තදින් ඇදගන්නේ නැහැ කියලා. ඒ කියන්නේ පීඩනය දැන් කලින්ට වඩා වැඩි වෙලා. හැබැයි ඒ වුණාට තාමත් අඩු පීඩනයක් තියෙනවා. ඒ කියන්නේ තවමත් මේ වෑන් සුළු වශයෙන් ඇදෙනවා. මම ඒක ඔප්පු කරන්නම්. ඕගොල්ලෝ දුම් වාර්තාව ගන්න යනවා. මේ දුම් වාර්තාව ගන්න යනකොට සමහර වෙලාවට අපි ඕගොල්ලෝ දන්නවද අපි දුම් පරිශ්‍රණයක් කරනකොට ඒ පරිශ්‍රණයේ අවස්ථා දෙකකදී කරනවා එකක් ලැසිදියුම් අවස්ථාවේදී දුම චෙක් කරනවා විශේෂයෙන්ම කාබන් මොනොක්සයිඩ් සහ හයිඩ්‍රෝකාබන් අපි ඉදිරි කතා කරනවා ඒ ගැන ඒ වගේම චෙක් කරනවා ඒ කියන්නේ ලැසිදියුමේදී එක රීඩින් එකක් ගන්නවා උපකරණ හරහා ඊළඟට 2500 rpm ඒ කියන්නේ එන්ජිමේ දඟර කඳේ වේගය 2500 දී නැවත රීඩින්ග්ස් ගන්නවා දුම් පරිශ්‍රණ යන්ත්‍රයෙන් එතකොට අපි කෙනෙක් හිතමු ලංකාවේ දැනට තියෙන නීතියට වඩා අපිටමකෝ විසදුම පොඩ්ඩක් වැඩි කියලා. චුට්ටක් වැඩි. ඒ කියන්නේ සමහරලාට කියයි මේ බොහොම පොඩ්ඩක් වැඩි දුම. ඔයා නමුත් ඔයා දැන් ෆේල් කිව්වහම සමහරලාවට ලොකු දෙයක් කරන්නේ නැහැ. කාර් එක එළියට ගෙනහල්ලා මේ ස්ක්‍රූ එක චුට්ටක් වහගෙන ආයි ගියාම දුම් වර්තාව පාස්. කොහොමද මේක වැවුවහම දුම පාස් වුනේ? අපි හිතමු 2500 ස්පීඩ් එකේදී දුම ෆේල් වුණේ 2500 දී ෆේල් වුණා. එතකොට ඒ කියන්නේ මෙයා ඍජු බලහැමක් ඇති කරනවා මේ අවස්ථාවට. ඒ කියන්නේ 2500 තරම් RPM එනකොටත් මේ සර්කිට් එක හරහා යම් ප්‍රමාණයක් ඉන්ධනය දෙනවා. ඒ නිසා අපිට මෙයාගෙන් ඉන්ධනය දෙද්දි මේගොල්ලෝ අමතක කරන්නේ නැහැ. ඒගොල්ලන්ගෙත් ඇදෙනවා. එහෙනම් නමුත් මේවෙන් නතර වෙන අවස්ථාවකුත් එනවා. එහෙනම් අපිට දැන් පැහැදිලි ප්‍රධාන පරිපතෙන් කොහොමද ඉන්ධන ඇදෙන්නේ කියලා. අපි දැන් යමු එහෙනම් ඊළඟ පරිපතේ හයි ස්පීඩ් ෆුල් පවර් සර්කිට්. හයි ස්පීඩ් ෆුල් පවර් සර්කිට් එකේදී අපි කතා කරනවා
සාමාන්‍යයෙන් ඉස්සර කියන භාෂාවත් එක්ක අපි කියනවා ලෑල්ලට පාගනවා කියලා. මොකද ලෑල්ලට පාගනවා කියන්නේ? අපි කියන්නේ ලෑල්ලට පාගුවා කියලා. ඒ කියන්නේ ඇක්සලරේටර් පෙඩල් එක පාගනවා වාහනේ තියෙන ෆ්ලෝ බෝඩ් එකට පතුල් තහඩුවට නැත්නම් ස්ටොප් බෝල්ට් එකට හේතු වෙනකම් එතනින් එහාට පෑගෙන්නේ නැහැ. මේ කතා කරන්නේ තුන් කාලක වගේ ඉඳන් නැත්නම් භාගේ වගේ ඉඳන් උපරිම ඇරෙන අවස්ථාව. ඇයි රිදුරෙක් ඔය අවස්ථාවට ගන්නෙ? සාමාන්‍ය අපි ධාවනයේ වෙද්දී සාමාන්‍ය රතයක් ලේසියෙන් ඔය අවසන් කෙරවරට යන්නේ නැහැ. මොනගේ අවස්ථාවකද යන්න වෙන්නේ? අපිට වාහනේ අධික වේගයක් ගන්න අවශ්‍ය නම් හයිවේ එක සාමාන්‍ය නීතිය අපි දන්නවා හයිවේ එකේ වේගයක් තියෙනවා නීතියෙන්. නමුත් යම් අවස්ථාවක් තියෙනවා තරඟ අවස්ථාවක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මේ වාහනේ ලොකු තැනක යම් රෝද ලොකු හිරවීමකට ලක් වෙච්ච අවස්ථාවක් ලොකු තැනක හිර වෙලා රෝද කොහෙර වලක වැටලා මෙයා දැන් මේක අඩියට පාගෙන අවස්ථාවක්. නැත්නම් විශාල කන්දක් තරණය කරන අවස්ථාවක්. විශාල බරකුත් එක්ක කන්දක්. දැන් ඔන්න අඩියට එන්න පුළුවන්. එහෙනම් මේ ට්‍රොටල් එක ෆුලි පෑගෙනකොට ලොකු ගැටලුවක් එනවා. මේ අවස්ථාව කියන්නේ මොකද්ද? ලොකු Javaක් ඕන අවස්ථාවක්. මොකද්ද වෙනුනේ? ඉන්ධන මිශ්‍රණේ සරුවිය යුතුයි. ඒ කියන්නේ අවකරේ අඩියට යනවා කියන්නේ ලොකු Javaක් ඕන අවස්ථාවක්. එහෙනම් දැන් ප්‍රශ්නයක්, මේ මිශ්‍රණේ සරුද? සරු නෑ. මේ මිශ්‍රණේ මං කිව්වා ඉස්සෙල්ලා පර්ස් එකට වාසි අවස්ථාවක්. මේ වෙනකොට මේකෙන් ඉන්ධන ඇදෙනවා. මම ප්‍රශ්නයක් ඇහුවොත් මෙහෙම, මේ ඉපිලි කුටීරේ මට්ටම මේක එන්ජිම ඕෆ් කළාට පස්සේ එක පාට මේ පෙට්‍රල් වාෂ්ප වෙන්නේ නැහැ. පෙට්‍රල් තියෙනවා. ඉපිලි කුටීරේ මට්ටමයි මිශ්‍රණ බටේ මට්ටමයි සමානයිද නැද්ද? එන්ජිම ඕෆ් කරලා තියෙන්නේ, පෙට්‍රල් තියෙනවා. මට්ටම සමානයි. මේකයි මට්ටම. නමුත් ස්ටාර්ට් කළාට පස්සේ මේ මට්ටම් දෙක සමානද? සමාන නැහැ. මොකද හේතුව? මේ අවපීඩනයේ විසින් ද්‍රව අදින නිසා මේ ද්‍රව කඳ ඉස්සිලා ඇවිල්ලා ගලනවා. ඒ නිසා ඉපිලි කුටීරේ මට්ටම මෙහෙම තිබ්බත් මේ මට්ටම උඩ. නමුත් එන්ජිම ඕෆ් කළොත් බැලන්ස් වෙනවා. දැන් අපි දන්නවා අවකරයේ උපරිම වේගයෙන් යනකොට ෆුල් පවර් නෙමෙයි ඊට කලින් අවස්ථාව යනකොට මේ මට්ටම මේ වායු වැඩිකම නිසා ඉන්ධන ඇදෙනකොට මොකක්ද වුනේ? ඉන්ධන වේගින් පිට වෙනකොට මේකේ ඉන්ධන දුර්වල වෙනවා. ඇයි ඒ? මේන් ජෙට් එක ලොකු වෙන්නේ නැහැ නේ. මේන් ජෙට් එක ඔස්සේ ඉන්ධන ඇදෙන සීමාවක් තියෙනවා. මෙයා මේ දැන් අවකරයේ විවෘත වෙච්චි රික්තය වැඩි වෙනකොට මේකේ ඉන්ධන ඇදෙන එක දුර්වල වෙනවා. නමුත් දුර්වල වුණාට මට්ටම අඩු වෙන්නේ නැහැ. ඇයි අඩු වෙන්නේ නැත්තේ? මොකද අඩු පින්නේ විසින් ද්‍රව කඳ උස්සලා ගේනවා. නමුත් මේකේ ද්‍රව අඩු ද්‍රව අඩු වෙනකොට මෙයා අදින්නේ මොනවද? මේ සිදුරු ඔස්සේ වායු ඇදීම වැඩි කරනවා. ඒතර දැන් බලන්න ද්‍රව එන්නේ අඩු වෙනවා. මොකද හේතුව? මේ සැපේම සීමා සහිත වෙලා තියෙනවා. අපි හිතමු අපි ලිඳකින් සාමාන්‍ය පුංචි ලිඳකින් උල්පත් හොඳට තියෙන පුංචි ලිඳකින් බවුසර් එකක් දාලා විශාල නලයකින් වතුර වේගින් අදිනවා. හැබැයි අපි සාමාන්‍යයෙන් නාන්න හරි වෙන දෙයකට වතුර බාල්දියෙන් කොච්චර ඇද්දත් මේ ලිඳේ වතුර අඩු වෙනවා පේන්නේ නැහැ. ඇයි? අපි අදිනවට සාපේක්ෂවම එනවා. නමුත් අපි බවුසරයකින් ඇද්දොත් මොනවා වෙයිද? අපිට පෙනෙයි පුංචි වෙලාවකදී ලිඳේ වතුර මට්ටම අඩු වෙනවා. හැබැයි බවුසරේ ඇදීම නතර කළොත් ආයිටි කාලකින් පිරෙනවා. ඒකට හේතුව මොකද්ද? පිරෙනවට සාපේක්ෂව ඇදීම වැඩි. එහෙනම් මෙතනත් මොකද වෙන්නේ? මේ සිදුර ලිමිට් නිසා යනවේ ප්‍රමාණය වැඩි හැදෙන්නට වඩා. ඒ කියන්නේ මේකේ ලික්විඩ් අඩුයි. වායු වැඩි ඉමර්ෂන් බටේ හරහා. එහෙනම් මිශ්‍රණේ දුර්වලයි. එහෙනම් මෙහෙම තියෙන මිශ්‍රණයක් යටතේ අපි තව දොර අරින්න අරින්න රීදුරාගේ බලාපොරොත්තු අධික ජවයක් අධික වේගයක් නැත්තම් කන්දකින් ගොඩෙන්නේ. මොකද්ද වෙන්නේ? තව තව මිශ්‍රණයේ දුර්වල කරනවා. එහෙනම් අපිට බලාපොරොත්තු වෙන මේ අවස්ථාවට එන්න බෑ. එහෙනම් අපි මේ අවස්ථාවට යම් ක්‍රමයක් පාවිච්චි කරන්න ඕන ඉන්ධන ලබා දෙන්න. බලන්න මේ රූප රාමුදිහා උගන්ට පේනවා ඇති මිශ්‍රණ බටයෙන් ප්‍රධාන මිශ්‍රණ බටයෙන් මේ ප්‍රධාන නැසින්නින් ඉන්ධන යනවට අමතරව තවත් ඉහළින් තියෙන නල මාර්ගයක් ඔස්සේ ඉන්ධන ඇදෙන්න මාර්ගයක් දාලා තියෙනවා. උගන්ට පේනවා මෙහෙම ස්ප්‍රේ වෙනවා. මේ වෙනකොට දොර විවෘත නිසා මේ ප්‍රදේශයේ අධික රික්තයක් තියෙනවා. මෙන්න මේ නල මාර්ගය සම්බන්ධ වෙලා තියෙන්නේ ඉපිලි කුටීරේට.
නැත්තම් ෆ්ලෝටින් චේම්බර් එකට. එතකොට මේ නල මාර්ගේ රිජුම දාන්නේ නැහැ මේකට බාධාවත් දානවා. සමහර විට මේකට බෝල් වැල් දානවා. පුංචි වේට් එකක් දාලා තියෙනවා. ඒ කියන්නේ සාමාන්‍ය මිශ්‍රණ බටේකින් පෙට්‍රල් ලැබෙන සාමාන්‍ය අවපීඩනයක් ඔස්සේ ඉඳ නැදින්නේ. නැත්තම් කියන්න පුළුවන් නේ ඇයි මෙතන ඇදෙද්දි මෙතනත් ඇදෙන්න පුළුවන් නේ කියලා. නමුත් ඇදෙන්න බෑ. ඒ හේතුව රික්තිය ගොඩක් වැඩි වෙන්න ඕන. වැඩි වෙනකොට මොකද වෙන්නේ? මේ නල මාර්ගයේ ඔස්සේ ඉඳ නැදෙනවා. ඒ කියනං කිසිම වෙලාවක මේ අයිඩ්ලිං නෝමල් ස්පීඩ් හයි ස්පීඩ් එකෙදි මේකෙන් පෙට්‍රල් ලැබෙන්නේ නැහැ. එහෙනම් අපිට හානි පූර්ණේ කිරීමක් සිද්ධ වුණා නේද? අර මේ දුර්වල විච්ච අවස්ථාවට මිශ්‍රණයක් දෙනවා. එහෙනම් අපිට පුළුවන් ওই විදිහට හයි ස්පීඩ් ෆුල් පවර් එකට අතිරේක ක්‍රමයක් භාවිතා කරලා ඉන්ධන සපයන්න. හැබැයි මේ එක ක්‍රමයක් විතරයි. අපිට කාබ්‍රේටරයක් අපි ගලවලා අලුත් වැඩියා කරද්දී අපිට හිතන්න වෙනවා ෆුල් පවර් එකට මොකද කරන්නේ? ෆුල් පවර් එකට තියෙන අවස්ථාවල් මොනවද? අපි හිතමු මෙන්න මේ වගේ පරිපථයක් බ්ලොක් වුණා කියලා. මොනව වෙයිද? අපි ඉන්නේ බදුල්ල බණ්ඩාරවිල. අපි කාර් එක ලොකු ලෝඩ් එකක්. හුඟක් කන්ද. මොනව වෙයිද? රියදුර අඩියට පාගනවා. නමුත් වාහනේ යන්නේ නැහැ. එතකොට අපිට හිතන්න පුළුවන් සාමාන්‍ය වේගය යනවා. හයි ස්පීඩ් උත් යනවා. තැන්නෙත් හොඳට යනවා. කන්ද ඇද ගන්න බෑ. මොකද හේතුව? මෙන්න මේ වගේ පරිපථයක් දුර්වල වෙලා. එතකොට මම දැන් මේ කතා කරපු ක්‍රමවේදී ඔය ඕගලන්ගේ රූපේ පේන ක්‍රමවේදී ඕකම විතරක් නෙමෙයි තියෙන්නේ. තවත් ක්‍රම තියෙනවා. අපි බැලුවොත් එහෙම ඊළඟ රූපයට ගියොතින් ඒකෙදි මේ නල මාර්ගේ නැහැ. අපි මේ නල මාර්ගය අපිට දකින්නේ නැහැ. නමුත් ඒ අවස්ථාවට ඉන්ධන ලැබෙන ක්‍රමයක් සකස් කරලා තිනවා. ඒ රූපේ පේනවා පවර් වැල් කියලා එකක්. මේ පවර් වැල් එක මෙන්න මේ වගේ දෙවන රූපේ පේනවා පවර් ජෙට් නැත්නම් පවර් නොසල් කියලා එකක්. බලන්නේ පවර් නොසල් එකේ මොන වගේ ස්වභාවයද තියෙන්නේ කියලා. ත්‍රෙඩ් එකක් තියෙනවා. ඒක ගලවන්න හයි කරන්න පුළුවන්. ඒක සයිඩ් එකෙන් සිදුරක් පේනවා. පැත්තකින් තියෙන වොෂර් එකක් ඒක දාලා හයි කරද්දී මුද්‍රා වෙන්න. උගන්න පේනවා චූටි කූරක් වගේ එකක් එළියට ඇවිල්ලා තියෙනවා. ඔන්න ඔය පුංචි උපාංගේ සම්බන්ධ කරලා තියෙනවා. මම මේ ඩ්‍රොයින් එක පොඩ්ඩක් මොඩිෆයි කරනවා මෙන්න මේ විදිහට. මම තාම මෙහෙට දික් කරනවා මේක. කළා මේන් ජෙට් එක මෙතෙන්ට දානවා. දාලා ඔය කියන යුනිට් එක මම මෙතෙන්ට හයි කරනවා. මම වෙනස් කරලා අඳින්නේ. මේ වෑල් එකක්. මේ ස්පින් එකකින් මේ වෑල් එක උඩට ඇදලා වැහගෙන ඉන්නේ. මේ වෑල් එක කොහෙටද නිරාවරණය වෙලා තියෙන්නේ? ඉපිලි කුටීරේට තමයි නිරාවරණය වෙලා තියෙන්නේ. සාමාන්‍ය අයිඩ්ලිං, නෝමල් ස්පීඩ්, හයි ස්පීඩ් මේ කියන හැම අවස්ථාවකම මේ වෑල් එක තියෙන්නේ වැහිලා. මේ වෑල් එක උඩ මෙන්න මෙහි නතර වෙලා ඉන්නවා පුංචි කූරක්. පුංචි කූරක්. මේ කාබ්‍රේටරේ ගැලවුවාම පේනවා. මේ කූර ඉහළ හයිගලා තියෙන්නේ පිස්ටන් එකකට. ඒක පුංචි කුටියක් ඇතුලේ තියෙන පුංචි පිස්ටන් එකක්. ඇතුළත තියෙන. මේ පිස්ටනේ උඩට සම්බන්ධ කරනවා වැකුම් මාර්ගයක් සවස් කරනවා. මේ රූපසරහන දිහා නැවතත් බලන්න. ඔයාලට පේනවා 2 ඉන්ටේක් මැනිෆෝල්ඩ් කියලා සිදුරු මාර්ගයක් තියෙනවා. ඒ සිදුරු මාර්ගයේ දිගේ උඩට බලාගෙන යන්න. 2 ඉන්ටේක් මැනිෆෝල්ඩ් කියන මාර්ගය දිගේ උඩට බලාගෙන යන්න. උඩට බලාගෙන ගියාම මේක හැරිලා ඇවිල්ලා නතර වෙනවා පුංචි පිස්ටන් එකක් උඩට. එහෙනම් අපි දන්නවා අවකරය ලැසි දියුම ඉඳන් 60%ක් විතර නැත්නම් තුන් කාලක් විතර වගේ ඉනකම්මත් මොකද්ද වෙලා තියෙන්නේ? අවකරයෙන් පල්ලෙහා යම් කිසි වැකුම් එකක් තියෙනවා. මෙන්න මේ ෆුල් අවස්ථාවට එනකම්. එහෙනම් මේ රික්තය විසින් මොකෝ කරන්නේ? අර පවර් පිස්ටන් කියන එක උඩට ඔසවගෙන ඉන්නේ. යම් විදිහකින් අපි මේ ත්‍රොටල් එක ෆුලි ඕපන් කරොත් මම කිව්වා පල්ලෙහා රික්තය සම්පූර්ණයෙන් වගේ අඩු වෙලා යනවා. දැන් මොකක් වෙයිද? මේ අර ඔසවගෙන ඉන්න පවර් පිස්ටන් එක උස්සන් හිටිය රික්තයෙන් අඩු පීඩනේ. දැන් මේ රික්තය නැහැ. මොකෝ කරන්නේ මෙයාට? තවදුරටත් උස්සන් ඉන්න බෑ. ස්පින් ලෝඩ් එක ඉදරන වැඩි. මොකෝ කරන්නේ යා? අතාරිනවා. කාටද අතාරින්නේ? අතාරින්නේ පවර් වැල් එක උඩට. පවර් වැල් එකේ මොකක් උඩද අතාරින්නේ? මොකක්ද පේනවා? මෙන්න මේ රූප රාමයේ තියෙනවා පවර් ජෙට් නැත්නම් පවර් නොසල් කියලා.
ඒකේ පේනවා උගලන්ට මේ පුංචි thread එක සහිත මේ පුංචි මේ unit එකේ තියෙන පුංචි කූරක් උඩට ඒ පුංචි කූරට තමයි අර piston එක මෙයා අතාරින්නේ අතෑරියා කියන්නේ මේ රොයින් එකේ මං කලින් ඇඳපු මේ කූරට මේ piston එක අතෑරෙනවා අතෑරුණා කියන්නේ මේ සිදුරු විවෘත වෙනවා විවෘත වෙනවා කියන්නේ ඉපිලි කුටියට තියෙන petrol මේ සිදුරු මාර්ගයේ ඔස්සේ මෙයාට එකතු වෙනවා දැන් මොකද්ද උනේ මේන් ජෙට් එක හරහා යන පෙට්‍රල් වලට අමතරව තමත් අතිරේක චංචුවක් ඔස්සේ පෙට්‍රල් එකතු වෙනවා. දැන් අපි දන්නවා මේ වෙනකොට මේ ඉමල්ෂන් ලින්ද ඇතුලේ ඉමල්ෂන් වෙල් එක ඇතුලේ පෙට්‍රල් දුර්වලලා තිබුණේ. පෙට්‍රල් මෙයාට ලැබීම අඩු වීමෙන් පැවතුනේ. දැන් මොකද්ද උනේ? දැන් අතිරේක ලයින් එකකින් පෙට්‍රල් එනවා. ඒ කියන්නේ මෙයාගේ ඇතුළත පෙට්‍රල් මට්ටම හොඳ තත්ත්වයකට පත් වෙනවා. එහෙමනම් මෙතනින් එකතු වෙන ඉන්ධන ප්‍රමාණයත් වැඩි වෙනවා. එහෙනම් අපිට අර තිබිච්ච දෝෂ තත්ත්වේ වළකන්න අපි මොකද්ද කරේ? ප්‍රධාන ජෙට් එකට තවත් ජෙට් එකක් හරහා ඉන්ධන සැපයුම වැඩි කරා. එහෙනම් බලන්න බොහොම සරල නමුත් ඉතා සූක්ෂම විදිය ක්‍රම පාවිච්චි කරලා තියෙනවා මේ වගේ අවස්ථා වලට ඉන්ධන සපයන්න. දැන් අපි නිකන් කල්පනා කරලා බලමු මේ වගේ එකක්. මේ මගේ ජෙට් එකක් වැහුනොත් මොකක් වෙයිද? අර කිව්ව අවස්ථාව ලැසිදියුම හොඳයි, normal speed හොඳයි, high speed හොඳයි, high speed full power එකක්. මම කිව්වේ ලොකු කන්දක් අදිනවා. අදින්න බෑ. අපි සමහරලාවට සමහරු කරන්නේ ඉන්ධන පරිභෝජනය අඩු කරන්න කියලා මෙන්න මේ වගේ චංචු ඊයම් මුණු කරලා වහලා දානවා. එතකොට ගැටලුවක් නෑ. මෙහෙ දුවනවා නම් තනිතලාවක දුවනවා නම් ප්‍රශ්නයක් නෑ. මේවා මිනිස්සු ප්‍රායෝගිකව කරන දේවල්. හැබැයි ඔයාට මේක දැනෙන්නේ ලොකු කන්දක් අධික වේගයක් යම් කිසි ප්‍රතිරෝධයකින් මිදෙන්න උත්සාහ කරන අවස්ථාවක් අපි යොමු වෙනකොට ජවයේ වැඩි කරන්න උත්සාහ කරනකොට ජවයේ දෙන්න බෑ. ජවයේ ගන්න බෑ අපිට මොකද හේතුව ප්‍රමාණවත් ඉන්ධන මේකෙන් දෙන්න සූදානම් නැහැ. මොකද මේන් සර්කිට් එක විතරයි තියෙන්නේ. ඒ නිසා මේ පරිපථය ගැනත් අපි කාබ්‍රිටරයක් අලුත් වැඩියා කරද්දී අපි ඒ ගැනත් හිතන්න වෙනවා. ඒ නිසා එහෙනම් මේ පරිපතේ ඉතා වැදගත් පරිපතයක්. දැන් අපි යනවා තවත් විශේෂ අවස්ථාවකට. දැන් අපි රත වාහනයක් ඕවර්ටේක් කරන්න මොකද අවශ්‍ය වෙන්නේ? අපි වාහනයක් පසුපසින් යනවා. අපි දන්නවා අපි ලංකාවේ තියෙන වාහන තදබදෙත් එක්ක පාරවල් පටු නිසා විශේෂයෙන් මේ ප්‍රශ්නෙට මුහුණ දෙනවා අපි සමහර ලාවට. අපි දැන් ඉදිරියට ඉස්සර කර යෑමට මේ පැත්තෙන් දිසායම විරුද්ධ වාහන එනවා. අපි උත්සාහ කරලා කරලා අපි මොක කරන්නේ ෂණික වේගයක් ගන්නවා මේක ඕවර්ටේක් කරන්න ඉදිරි පසු කර යෑමට. අපි මොකද්ද කරන්නේ? සමහර රීදුරා. රීදුරා සමහර විට යන ගීරය පහළ ගීරයකට එනවා. හතර ගියා නම් තුනට එනවා. මොකද අවකරේ කරන්නේ? මොකද ඇක්සෙලරේට පැඩලෙක් කරන්නේ? එකපාර අඩියට පාගෙන. මොකද එයා බලාපොරොත්තු වෙන්නේ ෂණික ජවයක්. මේක සාමාන්‍යයෙන් අපි කරන තරඟ අවස්ථාවකදී මේක ඉන්න පුළුවන්. ඕවර්ටේක් කිරීමකදී වෙන්න පුළුවන්. එතකොට රීදුරා මොකද්ද කරපු එකම දේ අපි ගියරේ කියන එක පොඩ්ඩක් අමතක කරොත් එයා මූලිකව කරපු දෙයක් තමයි ත්‍රොට්ල් එක ෂණිකව විවෘත කිරීම. මෙයාව ෂණිකව විවෘත කරොත් මොනවද වෙන්නේ? විවෘත කර සැනින් එන්ජින් එක වායු රැල්ලක් ගන්නවා, ලොකු වායු ප්‍රමාණයක් ගන්නවා. හැබැයි ඒ වැඩි වෙච්ච වායුවට ඉන්ධන දෙන්න මේ අපි කතා කරපු කිසිම දෙයක් සමත් වෙන්නේ නැහැ. වැඩි වෙච්ච වායුවට ඉන්ධන දෙන්න ක්‍රමයක් නැහැ. යමින් තිබිච්ච ටික යනවා මිසක් වැඩි වෙච්ච වායුවට ඉන්ධන දෙන්න ක්‍රමවේදයක් නැහැ. මම මතකයි බර්නෝලි ප්‍රින්සිපල් එක ගැන කියද්දි මම මොකද්ද කරේ? බඳුනකට බටයක් දැම්මා. තව බටයක් මම අංශක 90කට තියාගත්තා. තියාගෙන මම පිම්බා. හිතන්න මම මුලින්ම වායු ධාරාවක් පිට කරා. වායු ධාරාව පිට වෙලා ගියා. ඉන් පස්සේ ඇති වෙන අඩු පීඩනයට තමයි ද්‍රව ඇදුනේ. එතකොට කො මුලින් ගියේ වායුව. ඒගොල්ලෝ ගියේ වායු විතරනේ. ද්‍රව ගියේ නෑනේ. ටික වෙලාවකින් ඇදුනේ. එහෙනම් අපි ෂණිකව අවකරේ විවෘත කරත් වෙන්නේ වායු එකවර වැඩි වෙනවා. ඒ වැඩි වෙච්ච වායුවට ඉන්ධන අවශ්‍ය ප්‍රමාණයට ලැබෙන්නේ නෑ. එහෙනම් අපිට ගැටලු දෙකයි. ඇයි අපි මේ ජවයක් අපේක්ෂා කරන මොහොතක් ජවයක් නිකන් නෙමෙයි ෂණික ජවයක් අවේක්ෂා කරන මොහොතක් දැන් හිතුවටත් වඩා මිශ්‍රණයේ දුර්වල වෙනවා. එහෙනම් මේ වෙලාව මිශ්‍රණයේ සරු වේ යුතු අවස්ථාවක්. මම එක දෙයක් කියන්න වෙනවා.
ඇයි වැඩි සරු මිශ්‍රණයක් ඕනේ කියන්නේ අපි දන්නවා සරු මිශ්‍රණය දැන් අපි කලින් කිව්වා පූර්ණ දහනයකට අවශ්‍ය අනුපාතය 14:1 එහෙනම් ඒකම දුන්නාම ඉවරයිනේ ඇයි මෙහෙනම් මේ වැඩි ජවයක් ඕන ලාට වැඩියෙන් ඉන්දන ඕන කියන්නේ මතක තියාගන්න මිශ්‍රණ අනුපාතයේ සරු වෙද්දි මොකද්ද වෙන්නේ මිශ්‍රණ අනුපාතයක් සරු වෙනවා කියන්නේ වායුවට සාපේක්ෂව ඉන්ධන ප්‍රමාණය වැඩි වෙනවා මොකද්ද වෙන්නේ එන්ජිමට වායුවට සාපේක්ෂව ඉන්ධන වැඩි වුණාම ඇතුළත තියෙන ඉන්ධන අනුවාන වැඩි වෙනකොට පුලිඟු පේනිය ඔස්සේ පුලිඟු ලබා දුන්නාම ගින්න පැතිරෙන වේගයේ වඩාත් වේගවත් එහෙනම් අපි එන්ජිමක ජවයක් වැඩිපුර බලාපොරොත්තු වෙනවා නම් මිශ්‍රණයේ සරු කිරීමෙන් මොකද්ද වෙන්නේ දහන වේගය වැඩි කරනවා දහන වේගය වැඩි කරන්න පුළුවන් මිශ්‍රණයක් සරු කිරීමෙන් පමණයි මූලික වශයෙන් එහෙනම් අපි මෙතන සරු වේ යුතු අවස්ථාව එහෙනම් අපි මොකද්ද කරන්නේ දැන් දුර්වල තත්ත්වයක් තියෙනවා එහෙනම් අපි පාවිච්චි කරනවා මෙන්න මේ සඩන් ඇක්සලරේට් කරන වෙලාවට ජවය වැඩි කරන්න කුඩා පොම්පයක් මොකද්ද පොම්ප එකකින් කරන්නේ අපි දන්නවා පොම්පින් කරන වැඩි තැනක තියෙන දෙයක් ඇදලා අරගෙන තව තැනකට යවනවා එහෙනම් අපි ඒ වගේම කුඩා පොම්පයක් පාවිච්චි කරනවා මේ පොම්පේ මේ රූප සටහනේ දකින්න පුළුවන් ඔකට පේනවා කාබ්‍රිටරි පැත්තක තියෙනවා පම්ප් පිස්ටන් ස්ප්‍රින් එකක් තියෙනවා ඇක්සලරේටර් පම්ප් රොඩ් කියලා එකක් තියෙනවා ඒක පුංචි ලිවර් එකක් සම්බන්ධයි ඒ ලිවර් එක දාලා තියෙනවා ත්‍රොට්ල් කනෙක්ටින් රොඩ් කියලා පුංචි සබැඳුම් අතක් ඒක සම්බන්ධ කාටද ත්‍රොට්ල් වෑල් එකට සම්බන්ධ කරපු පොඩි දණ්ඩක් ඔස්සේ පුංචි පිස්ටන් එකක් මේක කාබ්‍රිටරේ පැත්තක හයි කරනවා මේ කාබ්‍රිටරියම මේ උපාංගය ඇතුළත් කරනවා ෆ්ලෝටින් චේම්බරේසයි පැත්තට මොකද පෙට්‍රල් ගන්න ඕන ෆ්ලෝටින් චේම්බරෙන් පමණයි මොකද වෙන දිහාවක නැහැ එහෙනම් මේකට අන්තර්ගත කරනවා කුඩා පොම්පයක් සාමාන්‍යයෙන් පොම්පයක් කිව්වහම සාමාන්‍ය ගොඩක් කලාවට අපි දකින දේවල් තියෙනවා පොම්ප තුල වෑල්ස් තියෙනවා ඒ කියන්නේ අද ගන්න වෑල් එකක් පිට කරන වෑල් එකක් එහෙනම් නිකම් මොහොතට කල්පනා කරලා බලන්න ওই පොම්පේ ස්වභාවය මොකද්ද ඇක්සලරේටර් පැඩල් එක පාගන්න නැති වෙලාවට ওই පොම්පේ තියෙන්නේ ওই රූපේ තියෙනවා වගේ ඉස්සිලා උඩට උඩට ඉස්සිලා තියෙනවා කියන්නේ ඇතුලේ පරිමාව වැඩි කරලා තියෙන්නේ එහෙනම් ඕගලන්ට පේනවා ඒ රූපේ ඇතුළත තියෙනවා ඉන්ලට් චෙක් වෝල් කියලා කියන්නේ ඉන්ලට් වෑල් එක එහෙනම් මේ උඩට ගියේ වෙලාවේදී ඇතුවිච්ච අඩු පරිමාවට මොකද උනේ පෙට්‍රල් ඇදලා ගත්තා කොහෙන්ද ඉපිලි කුටීරෙන් මේ කුටීරේට පෙට්‍රල් පුරවගෙන ඉන්නේ මොනවා වෙයිද දැන් එයා පොම්පයක් විසින් ඉන්ධන රෙඩි කරලා තියන් ඉන්නවා දැන් අපි රීදුරා ඇක්සලරේටර් පැඩල් එක පාගන මොහොතේදී අර ලීවර් ඔස්සේ අර කුඩා පිස්තන් එක පහතට තල්ලු කරනවා මොනවා වෙයිද ලෝකන්ට බොය පිස්තන් එක තවත් වැඩිපුර හොඳට පෙනෙයි රූපේ උඩ කෙළවරේ තිනවා දකුණු පැත්තේ ලා නිල් පාටින් ගොෂරකක් සහිත පැත්තක ස්පින් එකක් තියෙන කුඩා පොම්පයක් එතන තියෙන පිස්තන් එක ඔය පිස්තන් එක දැන් මොකද කරන්නේ පහත් කරනවා පහත් කරන්නේ කවුද රීදුරා ඇක්සලරේටර් පැඩල් එක පාගනකොට මේක පහත් වෙනවා මොකද්ද වෙන්නේ අර ද්‍රව වලට පීඩනයක් ඇති කරනවා මොකක් වෙයිද මේ ද්‍රව ඔයගොල්ලන්ට පේනව නැවතත් උඩ තියෙනවා වෑල් එකක් දකුණු පැත්තේ ඔයගොල්ලන්ට පේනවා ඒ වෑල් එක අරගෙන ඒක ගහලා තිනවා ඩිස්චාර්ජ් චෙක් නීඩල් කියලා ඒකත් පුංචි බර සහිත නැත්නම් ස්පින් එකක් දාපු පුංචි බෝලයක් ඒ බෝල් වෑල් එක අරගෙන මොකද්ද වෙන්නේ ඉන්ධන ඔයගොල්ලන්ට පේනවා මේක ඊතල දෙකකින් පෙට්‍රල් විදිනවා සාමාන්‍යයෙන් එන්ජිමක් ඕෆ් කරාට පස්සේ අපි දන්නවා දින කීපයක් යනකම් ඔය ෆ්ලෝටින් චේම්බරේ පෙට්‍රල් දිනවා සතියක් දෙකක් නතර කරලා තිබුණොත් නම් මේ ඉන්ධන වාෂ්පලා හිමීට අඩු වෙනවා. නමුත් ටිකක් දියුණු කරපු ඒ වැඩි එකක් පාලනය වෙලා තියෙනවා. නමුත් බේසික් එක කරන් මේ ටික වාෂ්ප වෙනවා. මොකද අපි දුවලා ආපු එන්ජිමනේ. රත් තිබිදි වාෂ්ප වෙනවා. එතකොට මේ පෙට්‍රල් සාමාන්‍යයෙන් එන්ජිම ඕෆ් කරාට පස්සේ දවස්සක් දෙකක් තුනක් තියෙනවා. එතකොට මේ පෙට්‍රල් ටික අපි එන්ජිම ඕෆ් කරාට පස්සේ තියෙනවනේ. අපි කෙනෙක් මේ උඩින් කවරේ යා ෆිල්ටරි ගලවලා මේ ඇක්සලරේටර් පැඩල් එක නිකන් පෑගුවොත් එන්ජිම ස්ටාර්ට් කරලා නැහැ. මොකක් වෙන්නේද ඔයගලන්ට? අර පුංචි සිදුරු මාර්ගය ඔස්සේ මින් මම ඇඳුත් මෙන්න මේ වගේ තැනකින් අපිට මොකද්ද පේන්නේ පෙට්‍රල් ඉන්ජෙක්ට් කරනවා පේනවා විදිනවා පේනවා අපි එහෙමනම් නතර කරපු වාහනයක ඩ්‍රයිවිං සීට් එකේ ඉන්න ගමන් නිකන් අපි ඇක්සලරේටර් පැඩල් එක
නිකන් අපි පාග පාග ඉන්න මොනවා වෙයිද මේ සිදුරු මාර්ගය ඔස්සේ පෙට්‍රල් විද විදම තියෙනවා ටික වෙලාවකදී අපිට දැනෙයි මේක හිස්ම වෙලා යනවා එහෙනම් කාබරේටරේ තියෙන එක්තරා ගැටලුවකුත් ඒක එහෙනම් ඔයාලට දැනෙන්නේ නැති දැන් මේ වෙනකොට අර රීදුනා විසින් ෂණික ජවයක් අපේක්ෂා කරලා අවකරය නැත්නම් throttle valve එක ෂණික විවෘත කරපු අවස්ථාවේ ඉච්ඡ හානිය පූර්ණේ කරා පුංචි පොම්ප් එකකින් වන මේ උපරාමයේ පේනවා ඇති අර පිස්සන් එකට පල්ලෙහෙන් තිනවා පුංචි හතරස් ප්‍රාචීරයක් ඇනසිදු හතරක් දාන්න පුළුවන් වන රූපේ පේනවා අන්නේ ඒ රූපේ ඒ තියෙන ප්‍රාචීරයක් පාවිච්චි කළත් පොම්පයක් හදන්න පුළුවන් මොකද ප්‍රාචීරයකනුත් පුළුවන් අපිට පරිමාව වැඩි කරන්න අඩු කරන්න එහෙනම් වැල් දෙකක් දැම්මනම් අපිට පුළුවන් පරිමාව වැඩි කරලා පිස්තනයක් වෙනුවට ප්‍රාචීරයක් දාන්න පුළුවන් දැන් මේ මගේ අතේ තියෙන මේ කාබරේටරේ ඒ වගේ කොටසක් තියෙනවා पेना मे प्रोटीन चेमर मे पीलना कॉपरेटरी अभी रोटल वाले विवृत हेमावस्था मेक बेड़ना मेने यदोट मुखद वे प्राचीर पेन इधन एना मे हेमावस्था मिशन कुटीर इंधन पंपकना वोदीड़ता मेन मे अवकर पादिक संबंध पंपे वेडकरण अभीट हानिपूर्ण मिश्रणिक जवया कपीट लागन पुलवा मेला मिश्रणे सामान्य सारू मुखद वेडि जवया कपेशाकर अवस्था वा दंगअपी अवस्था इवराय पहाक आइडल सर्किट नॉर्मल स्पीड हाई स्पीड फुल पावर एक्सीलेटर पंप दीन अभीट मेके अंतिम पीवरट मुखद चौक अवस्था मुखद चौक अवस्था की अभी हितम अभी इन पारे शीतल ඉනා සිසිල් පරිසරයක් ගත්තොත් අපි කතා කරමු යුරෝප් රටකට අපි කතාමු ජපානයට මුළු පරිසරයේම හිම තියෙන වෙලාවක එන්ජිම අතිශයින් සීතලයි අපි දන්නවා මේ සීතල බිත්ති වලට ඉන්ධන තැම්පත් වුණාට වාෂ්ප වෙන්නේ නැහැ දැන් හිතන්න අපේ අතට පෙට්‍රල් ටිකක් ගෑවුනොත් මොකද දැනෙන්නේ අපි ඇති පෙට්‍රල් වැඩ කරද්දි ගෑවිලා ඇති අත සීතල වෙනවා පෙට්‍රල් ටික හිමීට නොපෙනී යනවා ඇයි අපේ අතේ තියෙන තාපය උරාගෙන පෙට්‍රල් වාෂ්ප වෙනවා අපේ අත සීතල වෙනවා නමුත් අපේ අත හිතන්න ගොඩක් සීතලයි කියලා. එහෙනම් සීතල අතකට පෙට්‍රල් ටිකක් වටන මොනවා වෙයිද? වාෂ්ප වෙන්නේ නැහැ. අපිට හරි දැවිල්ලක් එනවා. මොකද වැඩි වෙලාවක් හැමයි ගෑවිලා තියෙනවා පෙට්‍රල්. එහෙනම් මේ නලහමුවේ සීතල වෙලාවකට පෙට්‍රල් ලබා දෙන ප්‍රමාණය සම්පූර්ණයෙන් සීන්න දුරට යන්නේ නැහැ. මොකද හේතුව මේ සීතල බිත්ති මත තැම්පත් වෙනවා. අපි දන්නවා සීතල එන්ජිමක් පණ ගන්න ටිකක් අපහසුයි. මොකද හේතුව घर्षण वेडी इतकोट अभी दो स्नेहने पत्ते थेम दियाम ओइलने इंसा एंजिम फ्रिक्षन वेड़ी अवस्थावा मे विला मिश्रण एंजिम हिमी अड़करण वाक मिश्रण मिक्स वेन्नी हरियट इंधन वायु मिश्र वेन्नी वो कटू लसीधूम अवस्था इतना ले लेकिन एंजिम हिमी अड़कने विला पेट्रोल सह वायु होंगी मिश्र वेन्ने दें तब मट वेदगदे अतना मिश्रमुनी ने वेड़क उदाहरण तेकट सीन हाला बोनो वेड़क ने खलवंकर एंजिमित वेन्न एंजिमट अदीयन वायु इंधन सह पेट्रोल इकट मिक्सुनी ने पुलिंग लबा दिन गिन्न संपूर्ण विहिदीला अतल दिन ऑक्सीजन समय इकत गिनीगा मिक्स हरी वेदगा इना लसीदीमित वे हानिय तीन दी पनगनी तवत् हानिय तीन एमना सिसील पनगन अवस्था बीट गैटलू अक्केन सीतल बीति मत तंपत्न यानी अड़वे वेडिपुर मिश्रण दीवित अवस्था एना मेकट विशुद मैटीट सामान्य पेट्रोल दिन प्रमाण वा तरमा वेडि प्रमाण लबा दीयुत का बेट्रे हर एना मुखदर पर्ण वाहन दिन रीदुरा पनगन निस्रा पुड़ी नोब्या के लिएट दिन समय बैसीकल दकीनों अत दाल गिंती पुंचे लिवर अति क्रियात्मक किक् पेटल गहना अभी मुखदमी अवस्था यदि करा अभी बलो मे का ब्रिटे मुखदी करा तंगीना चौक अवस्था अभी कि सिसील फनगन कोल स्टार्टिंग अवस्था मे रेदुरा मे पुंची नोब कल मुखद करा करा मेन्न मे अभी मेते कथा नौकरू मेन्न मे वाले वहलदा मे वाहन की सीट सीएम ने मे सीर असूपा कणुवक मेक वाहन मे वाहन अत्यम तवत्व
උගන්ට පේනවා ඇති රූප රාමයේ තියෙනවා ඒකේ ෆ්ලැප් එකත් එක්ක සම්බන්ධ කරලා තියෙනවා රොඩ් එකක් එහෙනම් මෙයාව වැහෙනකොට ඒ රොඩ් එක ඔස්සේ ත්‍රොටල් වැල් එක සුළු ප්‍රමාණයක් ඇරෙනවා මොකද්ද වෙන්නේ චෝක් අවස්ථාවේදී චෝක් වැල් එක අපි අතින් ක්‍රියාත්මක කරලා වහනකොට ඒ ලිවර් ඔස්සේ ත්‍රොටල් එක සුළු ප්‍රමාණයක් ඇරෙනවා මොකද්ද බලාපොරොත්තු වෙන්නේ උඩින් වහලා පිස්තන් විසින් වායු ඉල්ලද අපි දැන් ක්‍රියාරම්භක මෝටරේ ගහනකොට මේ පිස්තන් විසින් වායු අදිනකොට මෙන්න මේ වැල් එකෙන් පල්ලෙහා ලොකු රික්තයක් ඇති වෙනවා මේ වහලා මේ පිස්තන් ඉල්ලන වායු වායු ඇදීම අඩුයි රික්තය වැඩි මොකද වෙන්නේ ප්‍රධාන සැපේ මොස්සේ සරු මිශ්‍රණයක් ඇදෙනවා එහෙනම් දැන් මොකද්ද අපි ගැටලුවට හොඳ උත්තරයක් අපි හෙව්වා දුර්වල මිශ්‍රණයක් අපි දන්නවා ඇයි ගියේ කියලා දැන් මිශ්‍රණේ සරු වුණා එහෙනම් මේ කොටස් වල යම් ප්‍රමාණයක් තැම්පත් වුණත් දැන් අවශ්‍ය ප්‍රමාණය යනවා හැබැයි ස්ටාර්ට් වුණාට පස්සේ අපි මොකද කරන්න ඕ මේක නිදහස් කළ යුතුයි ඒක අමතක වුණොත් අපි ධාවනය කළොත් මොකද වෙන්නේ වාහනේ ඇදීමත් අඩු වෙනවා ඉන්ධන මිශ්‍රණේ සරු වෙනවා එතකොට ඉන්ධන පරිභෝජනේ වැඩි වෙනවා සමහරට මිශ්‍රණයේ අතිශයින් සරු වෙලා ටිකලාගේ ඉන්ජිම නතර වෙන ස්වභාවයක් රළු ස්වභාවයක් ගන්නත් පුළුවන් ඒ නිසා අපි මතක තියාගෙන මේක නිදහස් කළ යුතුයි සමහර නිෂ්පාදකව හදලා තිනවා මේක පියුර කීප් එකට ඒ කියන්නේ ස්ටෙප් වලට 1 2 3 ෆුල් ස්ටෙප් එකේදී සම්පූර්ණයෙන්ම සිර 90ක් විතර වැහෙනවා පණ ගැනුණාම යා එක පියවරක් නිදහස් කරනවා එතකොට යම් ප්‍රමාණයකට මෙයා නිදහස් වෙනවා ඊළඟට හොඳින් උෂ්ණත්වයට පත් වුණාට පස්සේ ඒ කියන්නේ අපි විනාඩි 5ක් 10ක් දුවනකොට මේ නොබ් එක සම්පූර්ණ රිලීස් කරලා ෆුලි අරිනවා ඒ කියන්නේ අනිවාර්යයෙන් මතක තියාගන්න ක්‍රියාකාරී උණුසුමට ඇවිල්ලා එන්ජිම ක්‍රියාකාරීත්වය තියෙනකොට මේක තිබිය යුත්තේ සම්පූර්ණ විවෘත ඒ කියන්නේ බාධාවකින් තොරව වායු ගැලිය යුතු වෙනවා එතකොට මේකේ දෙවන අදියර දැන් මේක ගැටලුවක්නේ රිදුරා උදේට ස්ටාර්ට් කරන්න අදින්න ඕන ඊට පස්සේ රිලීස් කරන්න ඕන ඒක සම්පූර්ණයෙන් රිලීස් වෙන්න ඕන ඒක රිලීස් වුණා කියලා පේන්නේ නැහැ සමහර ඒවා නම් ලයිට් එකක් මගින් පෙන්වනවා රැහුණද ඇරුණද කියලා නමුත් මේකට විසඳුමක් හැටියට අපිට පේනවා මේ දෙවෙනි රූප රාමුවේදී චෝක් එක ඔටෝ චෝක් කරා ඒ කියන්නේ ස්වයංක්‍රීයව මේ චෝක් එකේ වැල්ව් එක ක්‍රියාත්මක වෙනවා කොහොමද ඒක වෙන්නේ ඒක සම්බන්ධ කරලා දෙන්නේ මේ වැල්ව් එකට ද්විලෝහ පටියක් ද්විලෝහ කියන්නේ असमान प्रसारण संगुण के देखे हदपु लोह पतुर देहा इकट एकत्र कल हदपु दुन्ना सिसिल वाट पेन वैदि मे रूप सटहानी दखुन पैदे कोट सिंह ये अवस्था देख वाट पेन एक लोह वर्ग देहा इकत्र कल हदला दीनी मुखद वेन्नी शीतल अवस्था विधि मे दुन्न हैकिले मिंग मिया ऑटोमेटिकली वाहन शीतल वेला तो रत्व को रत्व එක්ක එන්ජිමේ උණුසුම් වෙච්ච එන්ජිම පුරහා සිසිලන පද්ධතිය සංසරණය වෙන ජලය මේ ද්විලෝහ දුන්නත් එක්ක සම්බන්ධ වෙන්න ඕන. එහෙම නැත්නම් සමහර ඒවා මේකට විදුලියෙන් ක්‍රියාත්මක කරන හීටරයක් අන්තර්ගත කරනවා මෙයාට මේ සම්බන්ධ ද්විලෝහ පටියට. එතකොට දැන් මොකද වෙන්නේ? සිසිලලාවට දුන්න හැකිලමින් මෙයාව වහගන්නවා එන්ජිම පණ ගන්නලා සුළු වේලාවකින් රත් වෙනකොට ද්විලෝහ පටිය නැවත දිග හැරෙමින් මෙයව යථා තත්ත්වයට පත් කරනවා. නමුත් අපි කොහොම වුණත් පරීක්ෂාවෙදි බලන්න ඕන මේවා හරියට ක්‍රියාත්මක වෙනවද? සිසිල් වුණාම වැහෙනවද? ක්‍රියාකාරී උෂ්ණත්වයට ආවට පස්සේ ෆුලි ඕපන්ද? අපි සාමාන්‍යයෙන් වායු ශෝධකයේ පියන ගැලෙව්වට පස්සේ අපිට දකින්න ලැබෙනවා. ඒ නිසා අනිවාර්ය පරීක්ෂාවක් කළ යුතුයි. නැත්නම් ඉන්ධන පරිභෝජනයේ පැහැදිලිවම ඉහළ යනවා මේ චෝක් වැල්වේ ක්‍රියාකාරීත්වය නිසා. නමුත් ඉතා වැදගත් දැන් බොහෝ විට පසු නිර්මාණවලදී ගොඩක් වහලට සම්බන්ධ කරේ මේ ස්වයංක්‍රීය ක්‍රියාත්මක වෙන චෝක් වැල්ව. අපි එහෙනම් මේ වෙනකොට කාපරේටරේ තියෙන මූලික පද්ධති පිළිබඳව සරල අදහසක් ගත්තා. මම හිතනවා මේ දැනුමත් එක්ක තවදුරටත් ඕගොල්ලෝ පොත්පත් කියවලා තව ටිකක් මේ ගැන අවධානය යොමු කළොත් හොඳ දැනුවත් වීමක් වෙන්න පුළුවනි හැබැයි මේ ගැන වැඩ කරන්න ඕනේ කාපිටස් ගලවන්න ඕන මේ පරිපත අඳුන ගන්න උත්සාහ කරන්න ඕන
එතකොට තමයි අපිට මේකේ පරිණත බවක් රිපයා කිරීමේ හැකියාවක් වගකීමක් අරගෙන අපිට කාබ්‍රේටරයක් අලුත් එඩියා කරන්න පුළුවන්. අපි දන්නවා සාමාන්‍යයෙන් කාබ්‍රේටරයක් රිපයා කරනවා වගේ කරන්න පුළුවන් කෙනෙක් කියන්නේ සුසු කරන්න පුළුවන් කියන්නේ ඒක විශේෂ සුසුකමක්. අපි දන්නවා අපි ලංකාවේ සමහර අය ඉන්නවා මේ කාබ්‍රේටර විශේෂඥයෝ. ඒගොල්ලෝ කරන්නේ කාබ්‍රේටර විතරයි. හැබැයි ඒක රස්සාවක් නිර්මාණය වෙලා තියෙනවා. සමහරු ඒ පුද්ගලයා ගාවට එනවා කාබ්‍රේටර තියෙන වාහන අරගෙන. ඒ නිසා අපි දන්නවා මේ වෙනකොට කාබ්‍රේටරය කියන එක ටිකින් ටික ටිකින් ටික අයින් වෙනවා. නමුත් තාම අයින් වෙලා නැහැ. තව අවුරුදු 15ක් 20කටත් වඩා තියෙයි මේවා. නමුත් අපි දන්නවා දැන් ඉන්නේ ඔකෝම ඉලෙක්ට්‍රොනික පාලන විදුම් ක්‍රමනේ. එතකොට ඉදිරියේදී මොනවද එන්නේ? මේක අයින් වෙලා දැනටත් මේකට ඇවිල්ලා තින්නේ ඔක්කොම යන්නේ ඉලෙක්ට්‍රොනික ෆියුල් ඉන්ජෙක්ෂන්. එතකොට ඉලෙක්ට්‍රොනික ක්‍රමවලට ඉන්ධන පාලනය කිරීම. එතකොට අපිට ඒව ගැන අපි ඉදිරියේදී කතා කරනවා. අපි දන්නවා ලෙවල් 4 යුනිට් 16 ඇතුළතදී මාතෘකාව තියෙනවා. අපිට ඉදිරියේදී ඉගෙන ගන්න පුළුවන් ඒ ගැන. එතකොට එහෙනම් අපි මූලික අවස්ථා කාබ්‍රේටර් සර්කිට්ස් පහගෙන පැහැදිලි අදහසක් දැන් ලබා ගත්තා මේ වෙනකොට. අපි දැන් යනවා අලුත් වැඩියාවල් සම්බන්ධයෙන් කතා කරන්න. කාබ්‍රේටරයක් සම්බන්ධයෙන් අනිවාර්යයෙන්ම අපි දැනගන්න ඕන කාබ්‍රේටරයක් තියෙන වාහනයක් යම් කිසි කිලෝමීටර් ගණනක් ගියාට පස්සේ සමහර නිෂ්පාදකයා කියනවා සර්විස් ලිමිට් එකක් දෙනවා. නැත්නම් අපිට දෝෂ මතු වෙනකොට. කොහොම දෝෂ මතු වෙනවා කියන්නේ? අපි කියනවා ඉන්ධන දහනේ වැඩි වෙනකොට, ගැටළු වෙනකොට, අපි සේමා කිරීමක් බලාපොරොත්තු වෙනකොට අපිට සිදෙනවා. අපි තීරණය කළොත් ෆියුල් පැත්ත තමයි ප්‍රශ්නේ කියලා අපි කාබ්‍රේටරය කොටස් වලට ගලවනවා. අපි සාමාන්‍යයෙන් කාබ්‍රේටරයක් ගලවනකොට මේක මූලික කොටස් තුනකට ගැලවෙනවා. ඒ කියන්නේ টොප් උඩ කොටස, මැද මිඩල් කොටස, බොටම්. ඒ කියන්නේ සෙට් තුනකට ගැලවෙනවා. ඕගොල්ලන්ට පේනවා මේක ගැලෙව්වට පස්සේ මේ රූපේ පේනවා ඕගොල්ලන්ට. මෙන්න මේ ස්ථාන දෙකට එන මුද්‍රා දෙක, මේ උඩ සහ මේ යට මුද්‍රා දෙක. හරි, මේ මුද්‍රා දෙක සඳහා තමයි මේ ලොකු පැකින්ස් දෙක පාවිච්චි කරන්නේ. ඕගොල්ලන්ට පේනවා මේ රිපෙයා කිට් කියන එක. මේ රිපෙයා කිට් එක සාමාන්‍යයෙන් අපි කඩෙන් ඉල්ලනකොට වාහනේ මොඩල් එකට දාලා තමයි ලබා ගන්න ඕන. හරි, මේකේ පාට් නම්බර් එකක් තියෙනවා. හිතර බලන්නේ මේකේ උකුණට තියෙනවා සියලුම චංචු ටික. එතනින් ගියාම තියෙනවා ඇක්සියට පම්ප් එක, නීඩල් වැල්ස්, සියලුම වොෂර්ස් ටික, පුංචි පුංචි ලිවර් දඬු වලට පාවිච්චි කරන පින්ස් ටික. මේ සියලුම කොටස් ටික අන්තර්ගත වෙලා තියෙනවා. එතකොට එහෙනම් අලුත් වැඩියා කරද්දී අපි දන්නවා මේනකොට අනිත් සියලු කරුණු නිවැරදි නම් අපි කාබ්‍රේටරි ගලවලා පිරිසුදු කරලා සම්පූර්ණයෙන්ම නැවත මේ අලුත් කොටස් යොදාගෙන අපි හයි කරනවා. මෙතින් තව වැදගත් දෙයක් තියෙනවා මට කියන්න. ඉපිලි කුටීරේ මට්ටම හරි වැදගත්. ඉපිලි කුටීරේ මට්ටම හරියටම ඇඩ්ජස්ට් වෙලා තිබුණේ නැත්නම් අපි මොන දේ කරත් වැඩක් නැහැ. දැන් මේ රූප රාමුවේ උගලන්ට පේනවා ඇති ඉපිල්ල සහ කෝරු වැල්ලේ. දැන් අපි මේ දෙවෙනි රූප රාමුවේදී ඔයාලට පේනවා මේ වම් පැත්තේ උඩ තියෙන කාබ්‍රේටරේ පේනවා සයිඩ් ග්ලාස් එකක්, පුංචි වීදුරුවක්. කොහෙද ඒක තියෙන්නේ? මෙන්න මේ කාබ්‍රේටරේ. දැන් මේ මොඩල් එකේ නෑ, මේක හැම මොඩල් එකකම නෑ. පැත්තක තියෙනවා වීදුරු වලින් දාපු පුංචි කොටසක්, අපි කියන සයිඩ් ග්ලාස්. මේකෙන් බලන්න පුළුවන් පෙට්‍රල් මට්ටම. කොහොමද බලන්නේ අපි? වාහනේ ලෙවල් පොලවක තියෙන ඕන එන්ජිම පන ගන්නලා තියෙන ඕන. තියෙනකොට ඒ වීදුරුවේ මැද්ද තියෙන පුංචි සලකුණක් හරහා ඉන්ධන මට්ටම තිබිය යුතුයි. මම මේ රූපේ පේනවා ඒ වීදුරුව සහ ඒ සලකුණ. එතකොට ඒ මට්ටම තියෙන ඕන හරියට. ඒක වැඩි නම් මොකද වෙන්නේ? මේ මිශ්‍රණ බාටය ඇතුලේ මට්ටමත් වැඩි. එහෙනම් ඉන්ධන ගොඩක් එකතු වෙනවා. මට්ටම අඩුයි කියන්නේ මේ මට්ටම අඩුයි, සෑම් පරිපථයකම අඩුයි, එහෙනම් පෙට්‍රල් එකතු වීම අඩුයි. එහෙමනම් මොකද වෙන්නේ? එන්ජිමට අවශ්‍ය කරන වායු මිශ්‍රණය ලැබෙන්නේ නැහැ. එහෙනම් ජවය අඩුයි. එහෙනම් ගැටලුවක්. එහෙනම් ෆ්ලෝට ලෙවල් එක හරි වැදගත් හරියට තියාගන්න එක. ඒ සඳහා සීරු මාරු කිරීම තියෙනවා. ඔයගොල්ලන්ට පේනවා ඇති මේ රූප රාමුවේ පල්ලෙහා තියෙනවා මේ ෆ්ලෝටරේ ඇඩ්ජස්ට් කරන්න ඕන. ඇඩ්ජස්ට් කරන ක්‍රමවේද තියෙනවා. කාබ්‍රේටර් මොඩල් එකකින් මොඩල් එකට මේ සීරු මාරු කිරීමේ ක්‍රමවේද වෙනස්. එතකොට ඒක අපිට සමහරට පොත්පත් වලින් බලලා ප්‍රායෝගිකව බලන්න අපි කාබ්‍රේටර් ගැලවුම් බලන්න ඕන. මේ ෆ්ලෝටර් ලෙවල් එක ඇඩ්ජස්ට් කරගන්නේ මේ මට්ටම හරියට තියාගන්නේ මොකද්ද අපි කරන්න පුළුවන්? සමහර මේ කූරු වැල් එක මේ සම්බන්ධ ස්ථානයේ දෙන තහඩු පතුරක් නැවීමෙන් කරන්න පුළුවන්. ඉතින් ඒ නිසා අපි ඉගෙන ගන්න ඕන මේ මට්ටම හදන විදිහ. සමහර ඒවා මේ වරපිනා පුංචි රූලක් තියලා මෙෂර්මන්ට් එකක් ගන්නවා. ඒ කියන්නේ සමහර නිෂ්පාදකයෝ දෙනවා කාබ්‍රේටරේ මතුතලේ ඉඳන් රෝටරේට තියෙන නිදහස් උස. ඒ උස නැත්තම් අපිට පුළුවන් ඒ ඇඩ්ජස්ට් කරන ස්ථානයේ තහඩුව නැවීමෙන් ඒක හදාගන්න. එතකොට ඒ වගේ ක්‍රමවලදී
मे मतम बलागण हरी बेदगत उगन पेन मे दकुन पत्ते उड रूपे तीन नीडल वैल इतना नीडल वैल अनिवार्य मारक मोद नीडल वैल की कलपाट केलवर रबर मेक खाली उड़ शीट के वदला वदला गेवेन इतकोट कूर वैल हेतु नाट वेडक ने इक नपी हर टेपिक वहल दीयन वतुर लीकेन अभी की टेपिक टाइट के ऐत लीकेन इतकोट अभी वहल वेडक मुखद हेतु मुद्रा सीट इन्हें वेहुट वेडक ने मेकते पेनुमट वेहुन लीकेन इतना अभी सामान रिपेर की मे गजेट तीन इकन कूर वैल तीन ऐना मे कोट उलुतिया मारकरा लेवल लेकिन हदा मे सीएल कटे दुकराट पसे इधम पिछु दुकर दी आवास शाम को सक मारकर दी दीट अभी देंट या फिल्टर होंदे का इग्निशन परीपते हाई संपीडने हाई ऐना सीएल रेडी अभी दीन पुंच कटे मुनाद सीर मारकर मैं सीर मारकर मीन मे अने सीर मारक मिस इस्तान देखा तीन मे इस्तान देख अभी हरी बेदगा रूपये पेन मैदी कंप्यूटर मोडल देखा तीन नव तो पेन मैदी मीन मे मिश्रण सीर मारे सह दकन पस रूपे तीन मध्य नीलपाट ईत लेकिन पेन तीन इसक्रू देखा एक अभी मेक अडजस्टमेंट तीन देखा मुना देख एक मिश्रण सीर मारे संहार एम मोस्तर वाले अतुर मार्गे कि तवत् अडजस्टमेंट कत्न नौ प्रायको सरलोती मेक सह दूर एक अडजस्टमेंट देखा एक मिश्रण सीर मार एने अनेक टोटल अडजस्टमेंट स्क्रू इतकोट मेदी संहार निष्पादक दिन सरल क्रम मैंने मे विधि उदाहरण मेहिम मे स्क्रू एक वाहन हेतु सामान्य दाकुंड कारोमी इम पासे वट देखा हमारा बुरुल करें अपने प्रॉब्लम पाँच के स्क्रू ड्राइवर है याम किसी साला कुना खेते दिया आगे ना वट देखा हमारा बुरुल करें इम पासु थ्रोटल का सुलु वाशिंग विरुद्ध करेंगे ना इंजीब फाना गान ना फाना गान ना क्रियाकारी उष्णतर इनका दिया नो इम अनतुरु आई पाँच के ना दुम परीक्षा करें याम त्याग अभी सामान्य की नाम वोट गैस एनलाइजर पिटार वायु धूम परीक्षा अंत पावित कर लापी हरिम विधिट सुसगर गण दें तवत्क्रम विदतीनो समाट मेहमत की नो अवकरे सुलुपमान विवृत कर गण मे अने सुलुपमान विवृत कर गण पणगण पणगण मे स्क्रूक बुरुल करण एंजिन्य की वेगी अभी बुरुल करा दिया है नो वेगी वैडियो नो सुमटव उपरीम वेगेट गण स्टॉप करना दें वेगी वेडी टिका थ्रॉटल लेकर अने बुरुल क्रमिंग वाहन नवता तप ये दे में करना नवता वाहन ओए क्रम में इधर देनो है बे कोहो मनामुत अपी दालवाशिंग अवस्था वगट आ रगे ना इंजी में क्रिया कार्य उस नात्र आ रगे ना अवसा अनि अपी में दुम परीक्षण यंत्रेंग अपी रटे तीन सामत नीति वर्ट एकंग अभी मेके अडजस्ट कर अभी सामान्य विशेष चक्कर कार्बन मोनोक्साइड मुखद विषवायुवा मेक किसीम गंधाक्सुंदाकने डिओडेल वायुवा कलरल पाटाकने मरणीताजन इलाकरण विषवायुवा एक पालनेकंडोन योग्यम इच्सी हईड्रोकाबन सह नोक्स अभी विशेष पाचक्रेषाकण इच्सी सा सीयो इन्हें मे योग अंत्य आधार अपेट पुलवांग तव दुरटा इत्ताम सुमट विधियट सह पारिसरीट गेलपन विधियट निष्पादक पीरियड अणु अपट पूर्वनी मिम यांत्रकाधारेन इंजिम नियम विधियटम सुसुर करतेमय संहारलावट मे यंत्र पावचिकरण अरवाय क्रम नवत दुवनम पुलिंगपेन गलोल बलनम एव दैवन विधिय बलनम ती योग नोयकुत क्रम विध पावचिकरण थी उपटा पुलवन योग अथदयिम करा तव दुरटात्मेगन अध्ययन करा अभी हिमण मम विश्वास करो यम किसी धनु मग्गील अभी वेटसरहण दिखा तुलदी अभी कथाकरा का ब्रिटिस वटातीन उपांगटिक इनंग अभी नवतत् ईनंग पाठभिंग